පිතිකරණය සහ පන්දි ඇවීම අපි කාටවත් පාලනය කරන්න බෑ එදා දවසේ දක්ෂතාව. නමුත් අපිට ෆිල්ඩින් වලටාවම අපේ ඇටිටියුඩ් එක, අපේ එනර්ජිය එක අපිට ඒක පාලනය කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි හඳුනාගත්ත එක දෙයක් අපිට වැරදුන තැනක් වන්ඩේ ක්‍රිකට්වල. ඉතින් ඒ සඳහා පෞගිය දවස්වල ක්‍රීඩකයන් තනියම මහන්සි වුණා, ඒ වගේම ගෲප් එකක් වශයෙන්. ඉතින් මං හිතන්නේ ඒක තමයි අපි කරන්න ඉන්න ලොකුම වෙනස මේ තරගාවලියේදී. එංගලන්තේ කණ්ඩායම 2015 ගුලොන් ගෲප් ස්ටේජ් එකනුත් එළියට ගියා වර්ල්ඩ් කප් එකේ. ඉතින් ඒ දවස්වල සෑහෙන ස්ට්‍රගල් කරා. මං හිතන්නේ මූලිකම දේ තමයි ඔවුන්ගේ පන්දු රැකීමේ අංශය ඉතාමත් ඉහළ මට්ටමක තිබුණ එතනින් පස්සේ. ඒක අපිට ඉගෙන ගන්න ලොකු දෙයක්. මොකද අපිත් දැන් ඒ වගේ තැනක තමයි ඉන්නේ අපේ එදින කණ්ඩායම. අපිට හරියාකාරව කරගන්න පුළුවන් වුණොත් මේක අංක එකේ ස්ථානයෙන් කණ්ඩායම පරාජය කරන්න මේක ලොකු හැරුම් ලක්ෂයක් වේවි මෙතැන් සිට.